ආයිබෝවේ සුබ දවසක්. ඉතින් අදත් තාම බැංකුවට සල්ලි දාන තමයි. දැන් බලයි මාසෙටම මූට පඩිද කියලා. සීට්ටුවක් දැම්මා. සීට්ටුවක් දාලා සීට්ටුව හම්බුණා. හරිද? ඉතින් මං අර කිව්වනේ එකපාරක් ඕගොල්ලන්ට මේ පුළුවන් නම් ඕගොල්ලන්ට ඔය සීට්ටුවක් අතේ සල්ලි කීයක හරි එකතු කරගන්න කියලා. ඉතින් සීට්ටුවක් දැම්මා මමත්. ඉතින් සීට්ටුව මට හම්බුණා. හරිද? මම මේ සීට්ටුවේ හම්බෙලා මරු වැඩක් කරන්න ගියේ. මම ෆෝන් එකක් ගන්න ගියේ. ෆෝන් එක කොමාරි ඩිනාර් 375ක් වෙනවා. හරි. ඊට පස්සේ කට්ටියට කිව්වන් පස්සේ ඉතින් කට්ටියගේ හොඳට බැනුම් ඇව්වා. උඹට පිස්සුද? ඔච්චර ලොකු ආලා දිලා ෆෝන් එකක් ගන්නෙ? අරේ ලංකාවේ ගියක් හදනවා. ඒ ගේ වැඩ ටික කරගනින්. උඹ හැමදාම මේටල ඉන්නද කල්පනාව මොකද්ද කරන පිස්සුව කියලා. ඉතින් ගොඩක් කට්ටිය ගොඩක් වචන කිව්වා. ඉතින් හැමෝම කියපු දේවල් ඇහුවා. ඒ වුණාට ෆෝන් එකකුත් ගත්තා. ඉතින් අර ෆෝන් එක නෙවෙයි සාමාන්‍ය ෆෝන් එකක් ගත්තා. ඉතින් ඊතුරු සල්ලි ටික අත බැංකුවට දාන්න තමයි ආවේ. මම ඉන්නේ පරවාණියවල. මගේ කට්ටිය අහලා තිබුණා මල්ලි අර ඉස්සෙල් දාපු වීඩියෝ එකේ බැංකුවේ ශාඛාව කොහෙද තින්නේ පරවාණිය කියලා. ඒකත් පෙන්නන්නම්, ඒකත් කියන්නම්. හැබැයි මම අද සල්ලි හදන්නේ ඒ බැංකුවෙන් නෙවෙයි, වෙන බැංකුවකින්. මම වෙනදා හදන බැංකුවකින්. මොකද අද මෙතන මම හිතන වැඩි මිලක් හම්බෙයි කියලා ගිහිල්ලා බලලා ඕගොල්ලන්ට රේට් එක කියලා අර එදා දාපු බැංකුවෙත් මේ විස්තරය කියන්නම්. මේ තියෙන්නේ පරවාණිය මිත්‍රෝ බිල්ඩින් එක. මෙතන දැන් බැංකුව කීයක් තියෙනවදනේ? ඔය පොලිමට තියෙන්නේ ඔක්කොම බැංකු ටික. අර එයා මුල්ලට යන ගම්ම තියෙනවා. ඉතින් මේ බැංකු වලත් මේ වෙනකොට තරංගයක් තියෙනවා. ඉතින් සල්ලි හැදුවා. අද ඩිනාර් එකට රුපියල් 962ක් හම්බෙනවා යූජ එක්ස්චේන්ජ් එකේ. කොමිෂන් එක ඩිනාර් එකයි. ඊට අල්ලපු බැංකුව අල්නාදා 960යි. ඒත් කොමිෂන් එක ඩිනාර් එකයි. ඉතින් මට වුණා හරි වැඩක්. මොකද ඔයගොල්ලෝ දන්නවා රියදුරු මහත්තයෙකුට ගොඩක් සල්ලි දාන්න බෑ කියලා. කොහොම හරි ඉතින් මට මගේ අතේ ටිකක් අද ඩිනාර් 500කට වැඩි මුදලක් තිබුණා. ඉතින් මට සල්ලි ටික යවා ගන්න ඕනකම තිබුණා අද කොහොම හරි. ඉතින් මට සිද්ධ වුණා බැංකු දෙකකින් මුදල් යවන්න. ඉතින් කොහොම හරි බැංකු දෙකකින් හරි යවලා මම මගේ දේ කරගත්තා. ඉතින් මම අල් නාද එක්ස්චේන්ජ් එකෙන් සල්ලි ආද රුපියල් 960 ගානේ. එතකොට යූජේ එකෙන් හැදුවා රුපියල් 962 ගානේ. ඉතින් මෙහෙම කතාවක් තියෙනවා. ඉතින් මේ දවස්වල මේ බැංකුවල තියෙන පොඩි තරගයක්. හරිද? මේ හැම බැංකුවකම මේ දවස්වල අරගොල්ල කොමිස් එක අඩු කරනවා, කාල කරනවා, භාගී කරනවා, 750 කරනවා. ඉතින් මොන දේ කරත් අපි දන්නවා සමහරක් ගෙවල් වල වැඩ කරන අපේ අම්මලාට තාත්තලාට අයියලාට සහෝදරයොන්ට යන්න බෑ. දන්නවද? සමහර මාමලා බාබලා ඇප් එකෙන් තමයි සල්ලි දාන්නේ. සමහරක් ඊට ගෙදර ඩ්‍රයිවර් මහත්තයාට ඕනෙකෙන් තමයි සල්ලි දාන්නේ. ඉතින් කොහොම වුණත් මේ වගේ තැන් තියෙනවා කියලා අපිට දැනුවත් කරන්න පුළුවන්. දන්නවද? ඒ හින්දා අපිට පුළුවන් අද මෙන්න මේ බැංකුවේ මෙච්චරයි, මේ බැංකුවේ මෙච්චරයි එහෙම කියලා දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට සල්ලි දානවා නම් ඒ ගානට හදා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම කතාවකුත් තියෙනවා. මොකද්ද? ඩ්‍රයිවර් කෙනෙකුට සල්ලි යවනකොට මාසෙකට ඩිනාර් 500 කට යවන්න බෑ. හරිද? දැන් මට ආයි මේ මාත්‍ර සල්ලි යවන්න බෑ. මට මෙහෙම කතාවකුත් කිව්වා. මීට ඉස්සෙල්ලත් මම මේ ක්‍රෙඩිට් එකේ බැංකුවකින් බ්ලොක් කරා. ලොක් කරන්න බාබා එක්කගෙන ඉන්නකො. මොකද අපේ බාබා කම්පැනියක් තුල ඒ කම්පැනි වැඩකරු කට්ටියගේ සල්ලි යවපු නිසා ඒ මාසෙ මම දිනා 1000කට වැඩි යවලා දුනා. මම මේ මාසෙ දිනා 500කට වැඩි යවුවා. සමහරක් විට ලබන මාසෙ මට සල්ලි යවන්න බැරි මං හරි කතන්දරයක් එන්න ඉඩ තියෙනවා. මොකද අපේ බතාගේක කාදම් සයික් පඩිය දිනා 250කට අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 250ක් තමයි. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් දිනා 250ක් වගේ නම් දාන්න පුළුවන්. ඉතින් ඊට වැඩිය මුදලක් දාන්න බෑ. මට කිව්වා ආයි කවුරු හරි කාගේ හරි සල්ලි දානවා. දැන් මම අපේ ගෙදර අක්කායි සල්ලි දානවා කියන්නකො ඒකේ නාගේ බතයි කරගෙනකො ඒතර ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඉතින් ඔයගොල්ලන්ට මේක කිව්වේ දැනුවත් වෙන්න. මොකද ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය සල්ලි ආදර කට්ටිය ඉන්නෝ. ඒ කට්ටියට දැනුවත් වී පිසෑ මේ දේ කිව්වේ. ඉතින් මම අර ඉස්සෙල්ල වීඩියෝ කරලා දැන් මේ නම කියන්න අමතක වෙච්ච බැංකුව UGEC United Gulf Exchange
ඉතින් කට්ටිය අහලා තිබුණා පරවානියේ කොහෙද මේ බැංකුව තියෙන්නේ කියලා. පාර හොඳට අහගන්න ඔයා මේ පරවානිය පොලිසිය පැත්තේ යනවා නම් ඔයා මුලින්ම යුරිකා බිල්ඩින් එක, එතකොට අල්ගානම් එක, ඇමරමෝල් එක, ඒ ටික පව කරගෙන යනවා. අන්තිමට ඉන්නේ මිත්‍රෝ බිල්ඩින් එක. මිත්‍රෝ බිල්ඩින් එක පැන්න ගමන් තින්නේ ඉස්කෝලේ. හරිද? ඉස්කෝලේ පව කරා යනකොට තියෙනවා මේ පැත්තේ දබ්බුස් එක. එතනින් යූටර්න් එක ගහන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට වීඩියෝ එක බලන්න පුළුවන්. ওই වීඩියෝ එකේ තියෙන්නේ අන්න එතන. හරිද? ඉතින් එතනින් යූටර්න් එක ගහලා එනකොට ඕගොල්ලන්ට දකුණු පැත්තේ මේ දවස්වල කඩලා හදන බිල්ඩින් එකක් තියෙනවා. ඉතින් තාම හදන බිල්ඩින් එකක් තියෙනවා. ඒක පව වෙනකොටම තියෙනවා බර්ගර් කින් එක. හරිද? බර්ගර් කින් එකට අල්ලපු එක තමයි ওই බැංකුව තියෙන්නේ. හරි? ඉතින් වරද්ද ගන්න එපා, පටල ගන්න එපා. මට ලොකේෂන් එක දාන්න බෑ. පාර පොඩ්ඩක් හොඳට තව පාරක් හොයලා හිතා ගන්න කොහෙද කියලා. ලේසියි හොයා ගන්න. පාර අයිනේම තමයි ඉස්කෝලේට අනිත් පැත්තේ. ඒ කියන්නේ අනිත් පැත්තේ දැන් අපි දකුණු පැත්තේ ඉඳලා එනකොට දකුණු පැත්තේ ඉස්කෝලේ වම් පැත්තේ තමයි බැංකුව තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඉස්කෝලේට අනිත් පැත්තේ තමයි බැංකුව තියෙන්නේ. හොයා ගන්න හරි ලේසියි. පරවාඩිය තියෙන්නේ. හරිද? ඒ වගේ තමයි ජෙලිප් එකේ තියෙන්නේ අතර සිග්නල් එක ළඟ. ඒකත් හොයා ගන්න ලේසියි. ඉතින් අනිත් අරුත් මම ඕගොල්ලොන්ට සෙට් උරෝදී මම ගෝයාර ගිහිල්ලා ඔබ දැක්කොතින් අනිවාර්යෙන් ඒ තරත් ඔයගොල්ලන්ට වීඩියෝ කරලා දාන්නවා. ඉතින් මම හිතනවා දැනුවත් වෙන්න ඇති කියලා. මේ දවස්වල සල්ලි ටිකක් අතේ තියාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. තියාගෙන පොඩ්ඩක් බලන්න. මොකද බොහෝ විට ඉස්සරහට මිල වැඩි වීමක් වෙන්නත් පුළුවන්, අඩු වීමක් වෙන්නත් පුළුවන්. දැනුවත් කරන්න, දැනුවත් වෙන්න, පරිචය ගන්න උත්සාහයි හැමෝටම.